Hi my friends, welcome back to my channel. This is the Daily English with Sandhu YouTube channel. Today my lesson is paid up with and paid up of. මොකක් හරි දෙයක් එපා වෙලා ඇති වෙලා කියලා කලකිරීමෙන් යුතුව අදහස් ප්‍රකාශ කරන්න තමයි මෙන්න මේ paid up කියන usage එක භාවිත කරන්නේ. එහිදී noun එකක් එක්ක paid up with කියන වාක්‍ය රටාව යොදා ගන්නවා verb එකක් එක්ක paid up of කියන වාක්‍ය රටාව යොදා ගන්නවා. අපි මුලින්ම බලමු paid up with කියන වාක්‍ය රටාව යොදාගෙන කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. මට දැන් එපා වෙලා. මට මේ පොත එපා වෙලා. මට මේ job එක එපා වෙලා. මෙන්න මේ වගේ අදහස් අපි නිරන්තරයෙන් එදිනෙදා භාවිත කරනවා. අන්න ඒ සඳහා මෙන්න මේ paid up with කියන usage එක භාවිත කරනවා. අපි දැන් බලමු මෙන්න මේ paid up with කියන වාක්‍ය රටාව යොදාගෙන කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. මුලින්ම subject එක ඊට පස්සේ is am are යොදා ගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති is am are විතරද යොදන්න පුළුවන් කියලා. නෑ. අපි මේ සඳහා is am are යොදාගෙන තියෙන්නේ වර්තමාන කාලයෙන් වාක්‍යයක් ගොඩනගන නිසා. නමුත් අතීත කාලයෙන් වාක්‍යයක් ගොඩනගන්න අවශ්‍ය නම් ඒ කියන්නේ මට එපා වෙලා හිටියේ. මෙන්න මේ වගේ අදහසක් එන විදිහට වාක්‍යයක් ගොඩනගන්න ඕන නම් ඔයාලට ඒ සඳහා was were යොදාගන්න පුළුවන්. ඊට පස්සේ paid up with යොදාගන්නවා. paid up with වලින් පස්සේ noun එක යොදාගන්න පුළුවන්. දැන් අපි බලමු උදාහරණ කීපයක් අරගෙන කොහොමද මේ paid up with යොදාගෙන තියෙන්නේ කියලා. My first example is මට මේ job එක එපා වෙලා. How to say in English? I am paid up with this job. I am paid up with this job. Second one is අපිට දෙමළ භාෂාව එපා වෙලා. We are paid up with Tamil language. We are paid up with Tamil language. ඒගොල්ලොන්ට මේ විභාග එපා වෙලා. ඒගොල්ලොන්ට they are එපා වෙලා paid up with මේ විභාග this exam. They are paid up with this exam. Fourth one is ඇයට ඇයගේ ජීවිතය එපා වෙලා. ඇයට she is එපා වෙලා paid up with ඇයගේ ජීවිතය her life. She is paid up with her life. She is paid up with her life. සුජාතට අලුත් පාසල එපා වෙලා. සුජාතට අලුත් පාසල එපා වෙලා. Sujata is paid up with new school. Sujata is paid up with new school. Last example is මට මේ ෆෝන් එක එපා වෙලා. මට මේ ෆෝන් එක එපා වෙලා. I am paid up with this phone. I am paid up with this phone. මෙන්න මේ විදිහට අපිට පුළුවන් paid up with යොදාගෙන වාක්‍යයක් නිර්මාණය කරන්න. අපි මුලින්ම බැලුවේ paid up කියන වාක්‍ය රටාව නාමපදත් එක්ක කොහොමද යොදන්නේ කියලා. ඒ සඳහා අපි paid up with කියන වාක්‍ය රටාව තමයි යොදාගත්තේ. දැන් අපි බලමු ක්‍රියාපද නැත්නම් verb එක කොහොමද මේ paid up කියන වාක්‍ය රටාව යොදාගන්නේ කියලා. ක්‍රියාපදත් එක්ක මේ paid up කියන වාක්‍ය රටාව යොදාගනිද්දී ක්‍රියාපදයක් යොදන හින්දා paid up of කියන වාක්‍ය රටාව තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි verb එක ing විය යුතුයි. Now I'll give you some examples. My first example is මට එපා වෙලා මුද්දර එකතු කරලා. මට එපා වෙලා මුද්දර එකතු කරලා. I am paid up of collecting stamps. I am paid up of collecting stamps. මෙතන මුද්දර එකතු කරනවා කියලා කියන්නේ verb එකක්. ඒ නිසා තමයි paid up of කියලා යෙදලා තියෙන්නේ. Second example is මට එපා වෙලා පාඩම් කරලා. පාඩම් කරනවා කියලා කියන්නේ verb එකක්. ඒ කියන්නේ ක්‍රියාපදයක්. ඒ හින්දා I am paid up of studying. I am paid up of studying. My third example is අපිට වැඩ කරලා එපා වෙලා. අපිට වැඩ කරලා එපා වෙලා. We are paid up of working. We are paid up of working. Fourth example is මට ඒගොල්ලෝ එක්ක කතා කරලා එපා වෙලා. මට ඒගොල්ලෝ එක්ක කතා කරලා එපා වෙලා. I am paid up of talking with them. I am paid up of talking with them. මට දෙමළ ඉගෙනගෙන එපා වෙලා.
I am fed up of learning Tamil. I am fed up of learning Tamil. මට පන්ති ගිහින් එපා වෙලා. I am fed up of going to classes. I am fed up of going to classes. Then my dear friends, today lesson is over. If you want to watch like these more videos, please subscribe and click the bell icon. Have a good day.